හොඳයි හැමෝටම සුබ දවසක් මං චාමරලීනගේ මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඕගොල්ලන්ගේ USB pen drive එක කොහොමද RAM එකක් විදියට use කරන්න කියලා මගේ තියෙන්නේ Core i5 laptop එකක් Samsung හැබැයි laptop එක brand එක මොකද්ද එහෙම නැත්නම් laptop එකද desktop එකද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අනිවාර්යෙන් Windows 7 කියන OS එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕනේ මොකද Windows XP වල ready boost කියන option එක අපිට දකින්න හම්බෙන්නේ නැහැ දැන් අපි මේක plug කරනවා plug කරපුවාම ඔයගලන්ට පේනවා මේ විදිහට මේක detect කරනවා ඊට පස්සේ මේ චාමර කියලා පෙන්වන්නේ මගේ pen එක තව දෙයක් කියන්න ඕනේ මම මෙතනදි ගන්නේ pen drive එක 2GB pen drive එකක් ඔයගලන්ට එතනදි වෙන ප්‍රශ්න වෙන්න නිසා ඇත්තටම 2GB pen drive එකක් RAM එකක් විදිහට පාවිච්චි කරන එක ප්‍රායෝගික නැහැ Windows 7 operating system එකේදී ඔගොල්ලෝ මේකට උචිත 16GB හරි එහෙම නැත්නම් ඊට වැඩි එකක් හරි හොඳ pen එකක් යොදා ගන්න මම එතනදී ඇති වෙන ප්‍රශ්නේ පෙන්වන්න නිසා තමයි ඔයගලන්ට මේ 2GB pen එකක්ම යොදා ගත්තේ හොඳයි මම ප්‍රොපර්ටිස් ගිහිල්ලා පෙන්වන්නම් මේක නම් මුකුත් නැහැ මම ඔක්කොම අයින් කරා ඉක්මනින් ෆෝමැට් කරන්න නිසා දැන් මේක ෆෝමැට් කරන්න ඕනේ ෆෝමැට් කරලා ක්වික් ෆෝමැට් දෙනවා මම හරි ෆෝමැට් කම්ප්ලීට් ඕකේ කරා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකට ගිහිල්ලා ප්‍රොපර්ටිස් යන්න පළවෙනි පාරම ප්‍රොපර්ටිස් එන්නේ නැහැ මේ වගේ තමයි එන්නේ පළවෙනි පාර ප්‍රොපර්ටිස් ගියාම මොකද ෆෝමැට් කරපු නිසා එහෙම ආවේ නැත්නම් තව පාරක් කරන්න ඒත් ආවේ නැත්නම් තවත් පාරක් රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න එතකොට ඔයගලන්ට මෙන්න මේ ඩයලොග් බොක්ස් එක එනවා සාමාන්‍යයෙන් නිකම්ම මේ ඩයලොග් බොක්ස් එක එනවා නමුත් අපි ෆෝමැට් කරපු නිසා තමයි අර වගේ ආවේ ඉස්සෙල්ලම හරි ඒක ප්‍රශ්නයක් නෑ දැන් මේ ඒක ආවට පස්සේ ඕගලන්ට මේ දකින්න හම්බ වෙනවා ටැබ්ස් කීපය ජෙනරල් ටූල්ස් හાર્ඩ්වෙයාර් ෂෙයරින් රෙඩි බූස්ට් කස්ටමයිස් කියලා මේකෙන් අපිට වැදගත් වෙන්නේ රෙඩි බූස්ට් කියන එක මෙතනට යන්න ගිහිල්ලා මෙහෙම නම් එන්නේ මම මේක මම එක මේක එකපාරක් මේක කරලා බැලුවා ඒක නිසා තමයි මේ notification එක එන්නේ ඕගොල්ලෝ first time මේක කරනවා නම් ගොඩක් වෙලාවට එන්නේ නැහැ මේ වගේ එකක් ආවත් ඕගොල්ලෝ try කරන්න බැහැයි කියලා කිව්වොත් එහෙම retry කරන්න කරපුවාම මෙන්න මේ option ටික එනවා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන use this device කියන එක දෙන්න දීලා maximum දෙන්න කොච්චරද කියලා අහනවා මැක්සිමම් දෙන්න කැපැසිටි එක දීලා ඇප්ලයි කරන්න ඊට පස්සේ ඕකේ කරන්න හොඳයි දැන් මේක RAM එකක් විදිහට යූස් වෙනවා හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයගලන්ට පේනවා මේ මගේ C drive එකේ D drive එකේ F එකේ මේ හැම එකෙම තියෙන capacities පෙන්නනවා ඒත් එක්කම මේ චාමර කියලා පෙන්නන්නේ මෙතන මගේ මම ගහපු USB pen drive එක ඒක දැන් RAM එකක් විදිහට යූස් කරනවා හැබැයි ඇත්තටම capacity එක too low මොකද 2GB වත් නැහැ capacity එක මේක ඇත්තටම මදි අපි properties ගිහලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා use space එක 100% වලට කිට්ටු වෙන්න තියෙනවා free space එක පොඩි බලන්නවත් බැරි ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ ඒක නිසා මම මේ 2GB එකක් ගහ ඔයගොල්ලන්ට මෙහෙම වෙන්න එපා මෙහෙම කරන්න එපා මේ රතුට පෙන්වන්නේ ඒකයි ඕගොල්ලෝ සුදුසු තරමේ RAM එකක් අනිවාර්යයෙන්ම Windows OS 7 OS එක දාලා තියෙනවා නම් 2GB RAM එකක් කොහොමත් තියෙනවා හැම කෙනෙක්ගෙම නමුත් ඉතින් එහෙම නම් අපිට 2GB RAM එකක් විදිහට පාවිච්චි කරන 2GB එකක් external ගහන්න අවශ්‍යතාවයක් නැහැ නේ ඒක නිසා 16GB වගේ එහෙම නැත්නම් ඊට වැඩි එකක් හොඳ එකක් ගහලා ඕගලන්ට පුළුවන් මේක RAM එක විදිහට use කරන්න. දැන් ඉතින් මේක RAM එක විදිහට use වෙන්නේ මේ අපි ගහපු ඩිවයිස් එක ඔයගලන්ට මේකෙන් අයින් වෙන්න ඕනේ නම් ආපහු රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගිහිල්ලා රෙඩි බූස්ට් ගිහිල්ලා මෙතන do not use this device දෙන්න දීලා ඇප්ලයි කරලා
ඕකේ කරන්න. ඊට පස්සේ පෙන් එකට ආදරේ නැත්තම් නිකන් ගලවන්න. පෙන් එකට ආදරේ නම් ඕගොල්ලෝ කවුරුද දන්නව? සාමාන්‍යයෙන් ගලවන්න ඕන විදිහ මේක සේෆ්ටි රිමූව් කරලා පෙන් එක ගලවග ගන්න. හරි.